අසංක ගුරුසිංහට මොකද වුණේ? පසුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ලොකු වගකීමක් පැවරලා තිබුණු ගුරුසිංහ මේ වෙද්දී ලංකාවෙත් නැහැ. ගුරා අපේ ක්‍රිකට් දාලගේ කලකිරීමකින්ද අරුණ වෙබ්බඩවි එක්ක තිබුණු සංවාදයකදී ඒ ප්‍රශ්න වලට ගුරා පිළිතුරු දීලා තිබුණා. මට මගේ වැඩේ හරියට කරන්න ලැබුණේ නැහැ. එතන තිබුණේ බරපතල දේශපාලන මැදිහත්වීමක්. මේක ඉතාම භයානක තත්ත්වයක්. මට ආපසු ඕස්ට්‍රේලියාවට එන්න මුල්ුණේ ඇත්තටම මට මගේ ජොබ් එක හිත හොඳින් කරන්න බැරි වුණ හිඳයි. තිලංග සුමතිපාලගේත් අරවින්ද සිල්ලාගේත් ආරාධනාවක 2017 ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක එකතු වෙන ගුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට බලපෑම් කරන්න උත්සාහයක් කළත් ගුරාගේ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලබන කාලයක් බවට පත් වුණා. සුමතිපාල මහතා මගේ කළමනාකාර ධූරයේ කාර්යභාරය ගැන දළ විස්තරයක් දුන්නා. සංචාරයකදී කණ්ඩායම තේරීම සඳහාත් මට වගකීමක් තිබුණා. මෙහෙම වැඩ කරගෙන යනකොට හිටපු පුහුණුකරු ග්‍රැහම් ෆෝඩ් සමගත්තා. බොහෝ දෙනෙක් කිව්වේ එයා මාත් එක්ක ඇති වූ රණ්ඩුවක් නිසා ගියා කියලා. නමුත් ෆෝඩ් හා මහතර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයා යන්න කලින් මාත් එක්ක කතා කළා. එයාට ප්‍රශ්න තිබුණේ බෝඩ් එකත් එක්ක. පැහැදිලිවම කියනවා නම් බෝඩ් එකෙන් මට දීලා තිබුණේ මගේ ජොබ් එකේ වපසරිය ගැන තමයි. එයාට ගැටලුව තිබුණේ කොටිම ෆෝඩ් කැමති වුණේ නැහැ කණ්ඩායමේ ක්‍රීඩා දක්ෂතා විමසලා බලන්න එයාට උඩින් තව කෙනෙක් දානහට. ෆෝඩ්ගේ ඒ හිඳයි. ඊට පස්සේ නික් පොතාස් අතුරු කාල සීමාවක් සඳහා වැඩ බැලුවා. ඒ වුණාට එයාට ලැබුණේ ඉතාම බරපතල සංචාර කීපයක්. අපිට ඉන්දියාවත් එක්ක ගහන්න අමාරු වුණා. ශ්‍රී ලංකාව මේ විදිහට අසාර්ථක වෙද්දී චම්පික හතුරුසිංහ විකල්පයක් විදිහට ගන්න ඕන කියලා ලොකු කතාබහක් ඇති වුණා. මේ ගැන ගුරා කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම හතුරුට මුලින්ම කතා කළෙත් මම. එයා මුලින්ම මටත් බැන්නා. කැමති වුණේ නැහැ. පස්සේ වදින් පොරෙන් කොන්දේසිත් සමග අන්තිමට හතුරු 2017 අගභාගයේදී ලංකාවට එන්න කැමති වුණා. ගුරු හතුරු දෙන්නා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සැලසුම් හැදුවට දිගින් දිගටම ලැබු පරාජයන් නිසා ඒ සැලසුම් විශ්වාස කරන්න තරම් මට්ටමකට ගේන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇත්තටම අපි දෙන්න එකතු වෙලා ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන හොඳ සැලසුමක් හැදුවා. මම ලංකාවට ආවේ මොකක් හරි කරන්න. මොකද මම අද මෙතන ඉන්නේ ලංකාවේ ක්‍රිකට් ඉඳා. හැබැයි පස්සේ මට තේරුණා මගෙන් ලොකු ප්‍රයෝජනයක් අපේ ක්‍රිකට් වලට ලැබෙන්නේ නැහැ කියලා. මම මගේ කාලේ නාස්ති කරනවද කියලා මගෙන්ම අහන්න පටන් ගත්තා. හතුරු කියන්නේ ඉතා දක්ෂ උපක්‍රමික පුහුණුකරුවෙක් වගේම කළමනාකරුවෙක්. මගේ කාර්යභාරය තවදුරටත් ලංකාවට අවශ්‍යද කියලා මම කල්පනා කරා. ගියවුරුද්දේ මුල මම තීරණය කළා මේ වැඩේ කිසි රසයක් නැත්තම් මේකෙන් යන්න ඕනේ කියලා. එහෙම ඉන්නකොට තමයි ඉහළ තාක්ෂණික දක්ෂතා මධ්‍යස්ථානයේ ප්‍රධාන ධූරයේ පුරප්පාඩු වුණේ. ඉන්පසු මම එතනට ගියා. ඊට පස්සේ මම යටතේ තමයි එතන ක්‍රිකට් බුද්ධි මධ්‍යස්ථානයේ සහ කාන්තා ක්‍රිකට් ක්‍රියාත්මක වුණේ. එතෙන්දිත් මම උත්සාහ කළේ හතුරුත් එක්ක එකතු වෙලා 2023 ලෝකුස්ලානේ සඳහා හොඳ සැලසුමක් නිර්මාණය කරන්න. ඒක තමයි අපිට ගන්න ලේසිම ලෝකුස්ලානේ වෙන්නේ. මට ඕනි වුණේ ලංකාව තවත් ලෝකුස්ලානයක් ගන්නවා බලන්න. නමුත් කිසිම සැලැස්මක් නිශ්චිත කාර්යභාරයක් නැතුව ඔහි කාලය ගෙවුණා. මේ අවුරුද්දේ මුල ක්‍රිකට් බෝඩ් එකේ නිලවරණය පැවැත්වුණා. අලුත් පිරිසක් බලයට ආවා. මම හිතන්නේ ගොඩක් දේවල් වෙනස් වුණේ ඊට පස්සේ. අන්තිම මොහොතේ බෝඩ් එක තීරණය කරනවා මගේ කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකින් දික් කරන්න. ඒකට ක්‍රිකට් විධායක කමිටුවෙන් අනුමැතිය ලැබෙනවා. නමුත් ඒ වෙනකොට මම මගේ බෑග් පැක් කරලා ඕස්ට්‍රේලියාව යන්න තීරණය කරලා ඉවරයි. ඊට පස්සේ මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ මම දැනගන්නවා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා සියලු තනතුරු නැවත පිරවීම සඳහා අනකල බව. අවසන් වශයෙන් බැලුවම මට තියෙන්නේ කනගාටුවක්. විවිධ මැදිහත්වීම් හින්දා මට මගේ වැඩේ කරන්න ලැබුණේ නැහැ. නමුත් මේ පවතින තත්ත්වය වෙනස් වුණොත් මම ආයි ලංකාවට එනවා. හැබැයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නකම් කවදාවත් නැහැ. ඔය විදිහට තමයි වේදනාත්මක සමුගැනීමකින් ක්‍රිකට් පිටින් සමු අරගෙන නැවත ලංකාවට ඇවිත් ක්‍රිකට් ගොඩනගන්න වැඩ කරලා නැවතත් වේදනාත්මක සමුගැනීමක් එක්ක ඕස්ට්‍රේලියාවට යන ගුරා අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.